අපි ජීවිතේ අවබෝධ කරගන්නේ නැතුව අපි ජීවිතේ අවබෝධ කරගන්නේ නැතුව ඊට වඩා ෂෝට් ව දැක්කොත් අපිට එතෙන් එන්න බැරියයි ලක්වන්නේ අපිට එන්න බැරි කම්පැරිෂන් අපි කම්පයා කරනවා කම්පැරිෂන් කියන්නේ අපේ ඉන්බෝන් තියෙන දේ අපි හියුමන් බීන් මිනිස් කැමති මේ මානවයා කැමති කම්පයා කරනවා එයාට වඩා මම එයා පදින වාසයට වඩා මම එයා කවුදේ दंगल ඒක නෙමෙයි යා යුත්තේ. එතන මම ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා. මොනවාද? ලෝකේ දවන්ත චරිත ලයික් මද තෙරේසා, මාටින් ලූතර් කිං. එතන තව ආයතන මම ගොඩාක් කියනවා. මේ ආයතන බාන්න මේ වැඩ වෙන්නේ එහෙමයි. එතන අපි කන්ක්ලූඩ් කරගන්නවා, සමරයිස් කරනවා. ඕකේ. අපි එහෙනම් අපේ ජීවිතය රස්සල කරගන්න, සාර්ථක කරගන්න අපි මේ කරන්න ඕනේ දේ. මේකටදව කරන්නේ. එතකොට කම්පැරිෂන් නිසා තමයි ඒකට යන්න බැරි. කම්පැරිෂන් එකකට බයින්න බෑ ඒක අපේ ඉන්බෝන් ගේන දෙයක්. ඒක බෙදෙද්දි තියෙන දෙයක් කම්පැරි. හැබැයි joyful කියලා කියන්නේ satisfaction කියලා කියන්නේ. හරිද? Totally satisfaction එක එන්නේ comparison නෙමෙයි advancement එකේ. මම කිව්වද තේරෙනවා? අපේ සාර්ථකත්වය නෙමෙයි සතුට satisfaction එක. joyful එක එන්නේ comparison එකෙන් නෙමෙයි. කම්පැරිෂන් එකෙන් එන ජොයිෆුල් එක හරිම තාවකාලික. ඒ කියන්නේ එයා කාර් එකක් ගත්තා කම්පැරි කරනවා මමත් ගන්න. ඒකමයි. හරිම ටෙන්ටිටිව් එක තාවකාලික සතුටක් එක්ක තියෙනවා. ඇඩ්වාන්ස්මන්ට් එකේ තමයි ජොයිෆුල් තියෙන්නේ. ඇඩ්වාන්ස්මන්ට් කියන්නේ මම කාර් එකක් ගන්නවා. මම කාර් එකක් ගන්නවා. දැන් මට තියෙන්නේ පොඩි කාර් එකක්. මම ලොකු කාර් එකක් කරනවා. ඇයි? මගේ ෆැමිලි එක සතුටු වෙයි. මගේ දරුවන්ට පහසු වෙයි. මගේ හස්බන්ඩ් නෝනව මට සමාජ තත්ත්වයක් ලැබෙයි. එතන අපි දවස් දෙකේම කතා කරන්නේ මෙතෙන් එන්න ඔළුව හදා ගන්න කොහොමද ජීවිත පර්පස් එක අයිඩෙන්ටිෆයි කරගන්න කොහොමද මෙතෙන් එන්න බෑ ජීවිත ඉලක්කයක් නැතුව ජීවිත අපිට කොහෙද යන්නේ අරමුණක් නැති වුණාම එහෙම තමයි රයිට් ඒක මේක බේස් කරලා තමයි ඔයගොල්ලෝ කවුද වාව් හරි හරි සාර්ථකත්වය කියලා කියන්නේ getting rich plus happiness හරිද getting rich plus happiness ඔබ බැලන්ස් උනේ නැත්තම් සමහර අය ඉන්නවා සමහර අය ඉන්නවා සල්ලි නැහැ සතුට කියනවා ඒ සාර්ථකද නැහැ සමහර අය කියනවා සල්ලි නෙමෙයි ජීවිතය කියලා හැබැයි එහෙම නාලු එහෙම කෙනෙක් කියන්නේ එක්කෝ යාට පිස්සුව
එහෙම නැත්නම් මිලියන එක. මොහරිද? ජීවිතය කියන්නේ සල්ලි නෙමෙයි. එහෙම කෙනෙක් සාමාන්‍ය මං කියන්නේ පුතක් ජනා. මං කියන්නේ මෙඩිටේට් කරන හිමාලයේ ඉන්න ඉසෝරේ කරන්නේ මේ මං කියන්නේ. හරි. මං කියන්නේ දිනදා අපි මේ ලෝකෙ ජීවත් වෙන අපි වාගේ. අපි කියනවා නම් සල්ලි නෙමෙයි ජීවිතය කියන්නේ. එහෙනම් එක්කෝ අපිට පිස්සු. එහෙම නැත්නම් අපිට There are two type of games. Games වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි finite game, අනිත් එක තමයි infinite game. ජීවිතය කියන්නේ game එකක් තමයි. හරිද? Finite game එකේ ලක්ෂණ තමයි non player. Player කරන්නේ objective is to win. එහෙනම් finite game එකේ winning line එකක් තියෙනවා. Football? Yes. Winning line එකක් තියෙනවා. Players කරන්නේ Rules दिए ना, particular time में क्या, fix rules, fix players, that तो किन्हीं किन्हीं time, ये time पे तो मगर जो game है, finite game. Now look at the infinity, known and unknown players. Okay, rules are changed, rules बना सकते हैं. Objective is to keep the game playing, continue. Players try to stay in the game. Then hari tumhare kitna kiya hai? Business kiya hai? Ne kisa ne? Very good. My second question. Life. Jeeva kiya kiya hai? Why life kiya hai? Ye hota hai na? Ye na hai. Log hum toh hum toh hum aragal hai kitna? लोग हम व्यापारेक दिव्य में दिव्य में දැන් තේරලා තියෙනවා ඒක මේ යන්න ඒක යන්න හේතුව 1800 ගණන් වල 1800 ගණන් වල ඉකොනොමික් ආර්ථික විද්‍යාව හරිද එතකොට මැනේජ්මන්ට් ගුරුස්ලා ලොකු ලොකු යුනිවර්සිටිස් වලින් ඩෙෆිනිෂන් එකක් දුන්නා ව්‍යාපාර කියලා කියන්නේ මෙන්න මේවා කියලා. මම පොඩක් අර බිස්නස් ටයිප් එකකින් ඔක මට ලේසි එක වාර තෝරගන්න. රයිට් එක ඔයගොල්ලෝ ගන්නකො ඉස්සෙල්ලා මම ඒක ගන්න කරනවා. ඔයාලා කියවන මේක ජීවත් වෙනවා කියන්නේ ඉන්ෆිනිට් ගේම් එකක් කියලා. හරි. එතකොට ඒ යුනිවර්සිටිස් වල ඒ ආර්ථික විද්‍යාඥයෝ කිව්වා අඩු රිසෝර්සස් වලින් profit maximize කරන එක තමයි business කියන්නේ. ඔන්න definition. ඔන්න වැරදුන තැන. හරිද? අඩු resources වලින් profit එක maximize. එතකොට ethical කෑමක්. ඊට පස්සේ මිනිස්සු මොනවද කරේ? ව්‍යාපාර 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 කියලා මිනිස්සු internal competition කරනවා. ඒ කියන්නේ හොඳට වැඩ කරන අයට bonus, recognitions, රට යාම ඔක්කොම කරනවා. පළවෙනි හැදේ එක fire කරනවා. එතන ඔයාලම කිව්වා බිස්නස් කියන්නේ එහෙම කතා කරන්න බෑ කියලා. අපි වරක් තේරුණා. නමුත් කී වෙන මාර්ගද? right higher and higher කියන කරට යනවා. එහෙම ආපුවා මොකද වෙන්නේ? මිනිස්සු අතර ගැටුමක් ඇති වෙනවා. එතකොට ethical කැලල නැහැ. කොහොම හරි numbers පස්සේ දුවලා තමන් highlight වෙන්න බලනවා. තමන් promote වෙන්න බලනවා. අපි කිව්වේ ඒ වරකට උදව් කරන්න. global example එකක් ගත්තොත් Titanic. ඒ වගේම හා මේ business standards වන් කියනවා. Titanic. සාමාන්‍යයෙන් Titanic මේවා කරද්දී ship එක හදද්දී සාමාන්‍යයෙන් නැවකට වඩා 4 times විශාලයි. 4 times.
එතකොට රෙගියුලර්ස් තිබ්බේ සාමාන්‍ය නැවක සේෆ් බෝල් ප්‍රොටෙක්ෂන් එක බෝට් මෙච්චර ප්‍රමාණයක් තියෙනවා එතකොට ඩෙෆිනිෂන්ස් තිබ්බේ ව්‍යාපාර එක එක මේව නමක් නේ සංචාරක නමක් නේ ඒක ප්‍රොෆිට් බිස්නස් ඩෙෆිනිෂන්ස් තිබ්බේ කොහොමද ඩෙෆිනිෂන්ස් තිබුණේ මිනිමම් රිසෝර්ස් මැක් ප්‍රොෆිට් මැක්සිමම් ඔකනේ තිබ්බේ සිම්පලිෆයි එතකොට රෙගියුලේටර්ස් දීපේ නැවක මෙච්චර ප්‍රමාණයක් සේෆ් බෝඩ් තියෙන්න ඕනේ. ටයිටැනික් හතර ගුණයක් විශාල නැව වුණාට රෙගියුලේටර්ස් බීට් කරන්න රෙගියුලේටර්ස් වල ඉන්න ඕන නිසා බෝස් දීපේ අර කිව්ව ප්‍රමාණයට. ඇයි කොස්ට් කාටි? අන්තිමේ මොකද වෙන්නේ? අන්තිමේ නැව ඉලෙක්ට්‍රි මචං නැවල සියම කරනවා. ඊදි කියන්නේ ඔන්න ග්ලෝබල් බිස්නස් ඉන්ස්ටිටියුට් උදාහරණ ගත්තොත් එහෙම ආයතනවල නම්බර් පස්සේ දුවනවා අර පීපල් ඔරියන්ට් කරලා තියෙන්නේ මිනිස්සුන්ට උදව් කරන පර්පස් එක අමතක කරලා තුවන් ඔක්කේ කොස්පිටල් කොස්පිටල් හොස්පිටල් එකේ පර්පස් එක මොකක්ද ඒකද කරන්නේ ඒකෝ එනි ඕගනයිස් अंतिम जीवित एक करा एक करा देंगे ना और उन दरों से रात की लाइन ने ये और उन दरों से रात की ने के इन ने टैक्सेशन निकाला टैक्सेस और उन दरों से रात की एक आया और उन दरों से रात की लाइन हम देखने वाला है ये मतलब तुम्हें जीवित एक किया ने वो व्यापार किया ने फाइनल किया ने काम में इंटरेस्ट किया ने ये मतलब यहाँ मुका� පර්පස් එක මොකද්ද? පර්පස් එක මිනිස්සුරක බලා ගන්න එක. ඒක මොකද වෙලා තියෙන්නේ? හයියෙන් පාරින් යන්නේ. මොනවද? අනවශ්‍ය විදියට රිපෝට් එකක් කරන්නේ. හරි. ඒකත් කරා මොකද්ද ඒක අපිට මේ ගන්න කියන්නේ. ගන්න කියන්නේ. ඔය මේක හදාගන්න. මින්කේ මයින්ඩ්සෙට් එකක් හදාගන්න. මින්කේ මිනිස්සු වෙනවා. නැත්නම් බයිනරි. මෙහෙම ගියාම මොකද වෙන්නේ? මෙහෙම ගියාම ජීවත් වුණාම වෙන්නේ මොකද? අපට ලෙඩ හැදෙනවා. ඩයබටික්ස්, හાર્ට් ඇටැක්, කැන්සර් වයනවා. දෙක මිනිස්සු ඇට්‍රැක්ට් වෙනවා. මිනිස්සු අකමැති. ඒක ආගෙන කොටාගෙන මේව කරගෙන යන්න දෙන්න. මිනිස්සු කැමතිද? මනි කියන්නේ තමයි. මනි කියන්නේ ඔල් ඕගනයිසේෂන්ස් අර ප්‍රොජෙක්ට් කරන සරි. කේබින් හොස්පිටල් එක අමතලා හොස්පිටල් එකේ මොකද්ද පර්පස් එක? They try to maximize. They are running behind numbers. Right? You know, they are money kiyanne mokadda? Money kiyala kiyanne, money kiyanne ekak denne hithanawa. Mage gedara mata wadak naha. Mama oyage gedara awilla uyala kiyala denawa. Dunna oya mata kema pigana denawa eka. Eka mama gedara aragena yanawa. Hari etoka den oya mata kema pigana denne. Harida? කැම්පින් අර දෙන්නේ මම කියන්නේ මට කැම එපා. ගෙදර කැම තියෙනවා. ඊට පස්සේ ඔයා පොඩි ප්‍රොමිස් එකක් දෙනවා. හරි. එහෙනම් කියලා පොඩි කොල කෑල්ලක් දෙනවා. මෙන්න මේකේ මා